ඔබ සියලු දෙනාටම මම ඉන්න වෙලාවේ අපේ ගමේ කියලා ඔබ සියලු දෙනාම උදාහරණයක් දන්නවා මේ ජාතික ශිල්ප සභාවේ කෞතුකාර්ථම මම කියන ගන්න හදන්නේ මේ තාමත් විශිෂ්ට අවස්ථාවක් මගේ ජීවිතේ මොකද මේ විශිෂ්ට නිර්මාණ ඔබට පෙන්වීමට හැකියාව ලැබෙන පිළිවෙත් මම ගොඩාක් සතුටින් මේ වෙලාවේ ඉන්නේ එහෙනම් අපි අතුරට ගිහින් කතා කරමු කියක් හරි හොඳයි මේ විශිෂ්ට නිර්මාණ මේ ජාතික ශිල්ප සභාව හරහා පවත්වන වසරක් පාසා පවත්වන තරඟ වලින් තීරිච්ච විශිෂ්ට නිර්මාණ තමයි මෙතන තිබෙන්නේ මේ නිර්මාණ මම ඔබ සියලු දෙනාට උන් පෙන්නන්නම් ඒ වගේම තමයි ඔබ සියලු දෙනාට මෙතෙන්ට නිර්මාණ බලන්න එන්න පුළුවන් මේ ඉදිරි කාලෙදී ඔබට පැමිණෙන්න පුළුවන් මම කතා කරන්න එකතු කරගන්නවා ආයුබෝවන් ඔබතුමාගේ නම මම නිශාන්ත විජේ නිශාන්ත මත මොකද්ද මෙතන තියෙන්නේ ඇත්තටම නාලක මහත්තයා මේ ජාතික ශිල්ප සභාව සතුව තියෙන සුවිශේෂී කලාජාරය තමයි මේ මේක ජාතික මාසෙන්නුත් ඉතාම වටිනා වූ තැනක් මේක දේශීය හස්තකර්මාන්ත ශාස්ත්‍රයේ වසර ගණනාවක ජාතික ශිල්ප සභාව ආරම්භ කරපු අවදියේ සිට ජාතික මට්ටමේ කරන ලද ඇගෙයින් ජනාධිපති සම්මාන විශ්වකර්ම සම්මාන වගේ ප්‍රදර්ශන වලදී විශේෂ ඇගෙයීමට පාත්‍ර වෙච්ච විශේෂයෙන්ම සරණ සම්මාන රජත සම්මාන ජාතික සම්මාන කියන විශාල ජනතාවගේ ඇගෙයීමට පාත්‍ර වෙච්චි සුවිශේෂී නිර්මාණ එකතුවක් තමයි ජාතික ශිල්ප සභාවේ මේ කෞතුකාගාරය තුළ මහජන ප්‍රදර්ශනය සඳහා දේශීය හස්තකර්මාන්ත අගය කරන ඒවා දැක බලා ගැනීමට කැමති ඒ සුවිශේෂී නිර්මාණ තමයි මේ ස්ථානයේදී අපි කලාගාරයේදී පවත්වාගෙන යන්නේ. තාම විශිෂ්ටයි. ඒ වගේම එහෙනම් අපි ඔන්න නිර්මාණ ටික බලන්න පටන් ගමු. මුලින්ම අපි මෙම නිර්මාණයෙන් වැඩ කටයුතු ආරම්භ කරමු. එතකොට අපි මත දැන් කියන්නකො මේ නිර්මාණය ගැන හැඳින්වීමක්. ඔව්. ඇත්තටම අපි මේ නිර්මාණ මම කිව්වා ජාතික ශිල්ප සභාව හස්තකර්මාන්ත ශාස්ත්‍ර හැටියට ප්‍රධාන ශාස්ත්‍ර 20ක් යටතේ අනු අංශ 60ක් සමග හස්තකර්මාන්ත අංශ 60ක නිර්මාණ අපි ඇගෙයීම සඳහා පාත්‍ර වෙනවා මුළු රටේම තියෙන නිර්මාණකරුවන්ගේ ඒ නිර්මාණ තරඟයේදී අපි ඒ තරඟ අංශවලින් ඒ නිර්මාණ තෝරාගෙන තමයි මේ ඉස්සලාම මුලින් සඳහන් කළා වගේ මේ නිර්මාණ මේ කලාකාරය තුළ අපි තැන්පත් කරලා තියෙන මේ ජයග්‍රහණයට පාත්‍ර වෙන නිර්මාණ. එතකොට මේ සාම්ප්‍රදායික චිත්‍ර අංශයෙන් ඉදිරිපත් කරන ලද නිර්මාණය. එතකොට සාම්ප්‍රදායික චිත්‍ර කියන තරඟ අංශය තුළ රටේම නිර්මාණකරුවෝ මේ ප්‍රදර්ශන තරඟය සඳහා නිර්මාණ ඉදිරිපත් කළා ජනාධිපති සම්මාන තරඟයට ඉදිරිපත් කළා. එහෙනම් ජාතික වටිනාකම එකතු කරගත්තු සුවිශේෂී නිර්මාණයක්. මේ නිර්මාණය සඳහා ස්වභාවික වර්ණ ඒ තෝරාගත්තු නිර්මාණය යම්කිසි විහාරස්ථානයක හෝ යම්කිසි ස්ථානයක ස්ථානගත වෙලා මේ වෙනුවට තිබෙනවනම් ඒ නිර්මාණයම ප්‍රතිනිර්මාණය කරලා තමයි මේ තියෙන්නේ. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් සමහරවිට මේක අහවල් විහාරයේ චිත්‍රයක් කියලා. ඔව් ඒ විහාරයේ චිත්‍රයක් තමයි. හැබැයි ඒ නිර්මාණයම ප්‍රතිනිර්මාණය කරලා තමයි තියෙන්නේ. ඒක තමයි අපි විශේෂ ඇගීමට පාත්‍ර කරන්නේ. මොකද ඒ නිර්මාණකරුවෝ පරම්පරාවෙන් පරම්පරාවට ඒ නිර්මාණකරුවෝ ඔවුන් ආරක්ෂා කරගෙන ඔවුන් සංවර්ධනය කරගන්න අවශ්‍ය ඒවා නිර්මාණය කරන බිහි කරගන්න අවශ්‍ය මේ තරඟය තුළින් මේ නිර්මාණකරුවෝ රැකිලා මේ ප්‍රදර්ශනය තුළින් තවදුරටත් ඔවුන් මේ කර්මාන්තේ නියලමින් අපිට ඉදිරි පරම්පරාවට මේ සාම්ප්‍රදායික චිත්‍ර කියන අංශය රැකගෙන ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා ඒ හරහා තමයි මේ නිර්මාණය ඒක ඇගීමට පංචතාව ආමන් විශිෂ්ට හැඳින්වීමක් ඒ වගේම විශිෂ්ට නිර්මාණයක් ඒ වගේම මේ ඇතුළේ තියෙන සෑම නිර්මාණයක් පිළිබඳව එකින් එක පැහැදිලි කරන්න අවස්ථාවක් නැති වෙන පුරවන බුදුන් මෙතුම මට විශේෂයෙන් ආරාධනා කරා නිර්මාණ කීපයක් අරගෙන පැහැදිලි කිරීමක් කරන්න කියලා. ඔව් නාලක මහත්මයා මේ තවත් සුවිශේෂී එක් නිර්මාණයක් මේ නිර්මාණයක් පිටිපස්ස ඇත්තටම විශාල සුවිශේෂී කතන්දර තියෙනවා. මේ නිර්මාණය මධ්‍යම පළාතට ආවේනික සහ මධ්‍යම පළාත තුල නිර්මාණකරුවෙකි විශේෂ නිර්මාණයක් මේ සරණ සම්මානය දිනාගත්තු නිර්මාණයක් තමයි සාම්ප්‍රදායික නොවන සම්බාණ්ඩ අංශයෙන් සරණ සම්මානය හිමි කරගත්තු නිර්මාණයක් මේ නිර්මාණකරුවා රණවීර මහින්ද රණවීර කියන ශිල්පි මහත්මයා කනගාටු දායක එතුමා දැනට මාසයකට කලින් මිය ගියා නමුත් ඔහු නොමියන මිනිසෙක් ලෙස ජාතික ශිල්ප සභාව තුළ ස්වර්ණ සම්මාන රැසක් හිමි කරගෙන මේ ස්වර්ණ සම්මානය ඉතාම සුවිශේෂී නිර්මාණයක් විදිහට මේ කෞතුකාගාරය තුළ අපි තැන්පත් කරගෙන තිනවා. ඒ වගේ මේ නිර්මාණය හා සමාන වෙන තවත් වසරකදී ඔහු මේ ස්වර්ණ සම්මාන හිමි කරගන්නේ මේ සම්බාණ්ඩ ඇසුරින් මේ දෙවකැටයන් ශිල්පී බෙස්මුණු ශිල්පියෙක් තම නිර්මාණකරණයේ යෙදෙන ආකාරයේ ඔහු ඉතාම සියුම් අවශ්‍යතා අවශ්‍ය සියලුම
අංගෝපාංගයන් ඒ වගේම ඔහු ඒ වැඩපොළ තුළ හැසිරෙන ආකාරයේ මේ සියලුම නිර්මාණයක් කිරීමට අවශ්‍ය බඩු බාහිර ආදී තියාගෙන නිර්මාණකරුවා නිර්මාණකරණයේ යෙදෙන චින්තාව ඔහු මේ විදිහින් නිර්මාණකින් ප්‍රතිනිර්මාණය කරලා දිනවා මේ නිර්මාණය සවිශේෂ නිර්මාණයක් තාම විශේෂ නිර්මාණයක් එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා ඇත්තට මේවා දැකලා බලලා අපි සතුටු වෙනවා කියන්නේ එතුමාට ඒ සීළු පින යන්න ඕනි ඒ වගේම තමයි දැන් විචිත්‍රයක් තිබෙනවා ඒ අතරින් අපි චිත්‍රයක් විදිහට මේ චිත්‍රය තෝරගමු වෙන කතා කරන්නේ ඔව් ඇත්තටම බතික් කර්මාන්තය දැන් අපි බතික් කියපම බතික් සාරි බතික් ඇඳුම් වගේ දේවල් අපි වැඩියෙන් කතා කරන්නේ මොකද බතික් ඇසුරින් මේ වගේ බිත්ති සැරසිල්ල අලංකාර නිර්මාණයක් ඉතාම සුවිශේෂීව නිර්මාණශීලියානි දෑතේ තියෙන නිර්මාණශීලී හැකියාව චිත්‍රණය කරලා ඒක බතික් කියන ඒ යම්ද්‍රව්‍ය භාවිතා කරලා ඩයි වර්ග භාවිතා කරලා ඉතාම සියුම් ලෙස මේ බතික් නිර්මාණය ප්‍රතිනිර්මාණය කරලා ජයග්‍රහණ නිර්මාණයක් බවට පත් කරලා තියෙනවා. ඉතින් මේ හා මේ එක නිර්මාණයකට නොදෙවෙනි නොවන ආකාරي සෑම නිර්මාණයකම සුවිශේෂී නිර්මාණශීලීත්වය සහ අගයක් වටිනාකමක් ඇතුළු ජාතික වටිනාකමකට පාත්‍ර වෙච්චි නිර්මාණ රසක් තමයි මේක ඇතුලේ මේ නිර්මාණයක් එක්ක කතා කරන්නේ නිර්මාණ ශිල්පියා දක්වා ඉතාම සුවිශේෂී කරුණු රසක් තියෙනවා අපිට කාලය ප්‍රමාණවත් නෝනා අපි පැහැදිලි කරමු මොකද දැන් මොකද දෙනවා කට්ටිය දැන් මේ තියෙන නිර්මාණ සීලම දෙයිම ඒ වගේ මේ අපගේ සංගීත භාණ්ඩ මේ සීලම නිෂ්පාදන මේ හදලා තියෙන්නේ බෑත් අපේ රටේ ජාතික ශිල්ප සභාවේ ඉන්න ජාතික අපේ රටේ උතුම් කලාකරුවෝ විසින් මේ නිර්මාණවල තිබෙන විශේෂත්වය තමයි මේවා මේ ජාතික මට්ටමින් අන්තර්ජාතික මට්ටමට ගෙනියන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයක් අපේ රටේ හැදෙන්න ඕනේ. ඒ ක්‍රමවේදය ඔන්න අලුත් අපේ සභාපතිතුමා විසින් නිර්මාණය කරමින් යනවා www.lakshilpa.com හරහා ඔබට මේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ මිලදී ගන්නට පුළුවන්. ඒකයි තියෙන විශේෂත්වය. එහෙනම් අපි අතොරඩකින් කතා කරමුද? තව මෙතන කියන්න ඕනේ. ඔබ කියපු කාරණාවට අපි තව අදහසක් එකතු කරොත් ඇත්තම දැන් ඔබතුමා අගේ එකතු කරන්න වැඩපිළිවෙලක් තමයි මේ අපි හදාගෙන යන්නේ ජාතික ශිල්ප සභාවට. ඒ වගේම මේ ජාතික වටිනාකමකින් යුක්ත මේ නිර්මාණ ඇත්තටම මං කිය මේ හැම එකක් ගැනම වෙන වෙනම කතා කරන්න කතන්දරයක් තියෙනවා. මේ නිර්මාණ කරුවා මේ රට පුරා විසිරී තියෙන හත්කම් පාරම්පරික සම්පදායික හත්කර්මන්ත ගම්මාන නියෝජනය කරනවා. එහෙම නැත්නම් හුදකලාව ගම තුල නිර්මාණකරුවෙක් විදිහට ඉන්නවා. එතකොට ඔවුන් නිර්මාණය කරපු මේ සුවිශේෂී නිර්මාණ ජාතික තලයට ගෙනල්ලා ඒ තුලින් අපි ගෙයිමට පාත්‍රෙත් නිර්මාණ මේ විදිහට සුරක්ෂිත කරගෙන සංරක්ෂණය කරගෙන ඉදිරි පරපුරේ දෙක ගැනීම සඳහා අපි මේ විදිහට ස්ථානගත කරලා තියෙනවා. ඉතින් මේ සුවිශේෂී නිර්මාණ අතර ශේසත සෞභාග්‍ය සංකේතයක් විදිහට අපි පණිතවන් කරන මේ සුවිශේෂී ස්වර්ණ සම්මානයක් හිමි කරගත්තු ශේසත මාතලේ ප්‍රදේශයේ උණවේරුව කියන පාරම්පරික ගම්මානයේ නිර්මාණකරුවාගේ සුවිශේෂී නිර්මාණයක්. ඔබට මේ ශේසත ඇත්තට අපි සාමාන්‍යයෙන් බොහෝ ස්ථානවල දකින ශේසතට වඩා ඉතාම සියුම් ලෙස මාස ගණනාවක් මේ නිර්මාණකරුවා මේ නිර්මාණකරණයේ යෙදিলা. ඉතාම අලංකාර විදියට මේ ශේසත නිර්මාණය කරලා ජාතික මට්ටමට ගෙනල්ලා මේ සුවිශේෂී නිර්මාණය අපි ප්‍රදර්ශනය තුල ඉදිරිපත් කළා. ඒ වගේම මේ ස්ථානයේදී කෙනෙකුට ශේසත පිළිබඳව අධ්‍යයනය කරන කෙනෙකුට දැක බලා ගන්න මේ නිර්මාණය අපි ළඟ තබාගෙන තියෙනවා. ඒ වගේම මේ සංගීත භාණ්ඩ ඔව් ජාතික පෙරහැරට ඉදිරිපත් වෙන ශ්‍රී දර්දා මාලිගාවේ පෙරහැර සඳහා ඉදිරිපත් කරන මේ බෙර දවුල් තම්මැට්ටා මේ නිර්මාණ කරුවන්ගේ දෑතින් ඉදිරිපත් වෙන ඒ නිර්මාණශීලී හැකියාවම ඒ හඬම තමයි මේ රටේ ඒ සංස්කෘතික අනන්‍යතාවයේදී විදහාගන්නේ කියන කාරණාවත් අපි මේ අවස්ථාවේදී සිහිපත් කරන්න ඕනේ. ඒ නිසා ඒ මිනිසුන් කවදාවත් මැරෙන්නේ නැහැ. මේ ශිල්පවල ඉන්න ජාතික වටිනාකමක් තියෙන ඒ හසුරු කුසලතාවයේ තියෙන ඒ අභිමානවත් කලාකරුවා කවදාවත් මේ මිය යන්නේ නැහැ. ඔහුගේ මේ ජීවමාන සජීවී නිර්මාණ පරම්පරාවෙන් පරම්පරාවට ඉස්සරහට අපිට ගෙනියන්න පුළුවන්කම තියෙනවා. අනිවාර්යයෙන්ම ජාතික ශිල්ප සභාව කරන්නේ ඒ දේට අලුත් තාක්ෂණය එකතු කරගෙන තාක්ෂණය හරහා යන ගමනකදී අලුතින් www.lakshilpa.com හරහා ඔබට ඔන්න ඒවා මිලදී ගැනීම හැකියාව පවතී. මම නිතරම එක කියන්නේ අපේ මව් කම්පැනියක් අපේ රටේ වෙබ්සයිට් එකක් අපේ රටේ නිර්මාණ අපේ රටෙන් එළියට යන ක්‍රමයක් ඔබට ගෙනෙන්න ඕනින්ද මම එහෙම කිව්වේ. ප්‍රමාතේ
නාලක මහත්මයා තවදුරටත් අපිට මේ කලාකාරී බලලා ඉවර කරන්න කාලය නම් ප්‍රමාණවත් වෙන්නේ නැති වෙයි. මොකද මේ නිර්මාණයක් එක සියුම් මේ නිර්මාණයේ දිහා බැලුවොත් තියෙන බොහෝ දේවල් අපිට ඒක දැක බලාගෙන අධ්‍යයනය කරන්නට ඒහි නිර්මාණ ශිල්පී විඳ ගන්න අපිට පුළුවන්කම ලැබෙයි. මේ ප්‍රදේශය තුල මේ ස්ථානගත වෙලා තියෙන ජවාසිත මූර්ති නිර්මාණ ගොඩාක් වසර ගණනාවක් තිස්සේ දැන් මට පේනවා මේ සමහර නිර්මාණ දකින්නකොට ඒ නිර්මාණ ශිල්පී මේ වෙනකොට මේ මෙතන තියෙන අපේ බුද්ධ ප්‍රතිමාව මේ නිර්මාණ කරුවා මේ වෙන විට රෝජීවත් අතර නැහැ වසර ගණනාවක් ඕමිය ගිලා. නමුත් ඒ ජීවමාන නිර්මාණය ඔහු කරපු නිර්මාණය මෙතන පවතිනවා. ඉතින් ඒ වගේ මේ මූර්තිමය නිර්මාණශීලී යුගයක එක් අවස්ථාවක ඔහුට දැනුණු සිතැඟියාවක් ඔහු ප්‍රතිනිර්මාණය කළ කලාවක් විදියට ජාතික වටිනාකමට ඇගෙයීමට පාත්‍ර කරපු නිර්මාණ. නාලක මහත්මය දැව මූර්ති ගැන කතා කරමින් සිටියේ දවාසද කැටයන් සහ දැව මූර්ති කියලා අංශ දෙකක් අපි ජාතික ශිල්ප සභාව අනුග්‍රහයෙන් දක්වනවා. ඒ ආයතන තුළ දැව මූර්ති අංශයෙන් ඉදිරිපත් කරපු බුද්ධ ප්‍රතිමා, බෝසත් ප්‍රතිමා, ඒ වගේම අපේ දුෂ්කර ක්‍රියාව ප්‍රතිනිර්මාණය කරමින් කරපු දේව මූර්ති වගේ සුවිශේෂී නිර්මාණ, මේ වගේ ඉතාම සියුම් ශිල්පීන්ගේ අර ශිල්පියේ හැකියාව ඉතාම සියුම් ලෙස ඔහු ප්‍රතිනිර්මාණය කරන්න ගත්ත උත්සාහයම ජාතික වටිනාකමට ගෙනත් දෙන. මේ නිර්මාණ මේ තුළ දකින්නට පුළුවන්කම තියෙනවා. නිර්මාණයක් තුළ මේ අපේ දේශීය කලාකරුවා කොයි තරම් අභිමානවත්ද කියන එක අපිට මේ අවස්ථාවේදී සිහිපත් කරන්න පුළුවන්කම තිබෙනවා. දැන් මම බැලුවා දැන් මේ නිර්මාණවල තිබෙන ප්‍රෞඩත්වය, ඒ වගේ මේවා නිර්මාණයක් විදිහට කරන්න යන කාලය ගත්තාම සහ දැන් ඔබතුමාගේ විශිෂ්ට කලා නිර්මාණ ශිල්පී සමාන ජීවිතුම් අතර නැහැ කියලා. හැබැයි මේ தත්ත්වයට ගේන්න මේ කලා නිර්මාණ ඔවුන්ගේ දෑතේ ශක්තිය කොතරම් කාලයක් අරගන්නේ නැද්ද? නැත්නම් ඔහුගේ පරිකල්පන ශක්තිය කලාකරුවෙක්ගේ කොතරම් විශිෂ්ටද? ජාතික ශිල්ප සභාව විසින් කරන්නේ අන්න ඒ දේ ජාතියට දායාද කරන එක. රාජ්‍ය ආයතනයක් විදිහට මේ කරන කාර්යතාවු මම ඔබතුමාට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ජීවිත කාලය පුරාම කලාවත් එක්ක රැඳෙනවා වගේම නිර්මාණයක් කරන්න ගියපම ඔහු කල්වෙල්ල බලන්නේ නැහැ. ඔහු මුදල බලන්නේ නැහැ. ඒකේ වටිනාකමක් එකතු කරන්න උත්සාහ කරන්නේ අහු ඔහුගේ නිර්මාණය අති විශිෂ්ට නිර්මාණයක් බවට පත් කරන්න ගන්න උත්සාහයම තමයි මේ නිර්මාණය තුළ දකින්න ලැබෙන්නේ. අපි පසුව ඒ පිළිබඳව වටිනාකම් එකතු කරනවා, ඒ අඩුපාඩු දකිනවා, සමහර වෙලාවට ඒ වෙළඳපළ වටිනාකම දකිනවා. ඒ තත්ත්වයට නමුත් මේ නිර්මාණකරුවෝ ලොකු කාලයක් අරගෙන තමන් බොහොම නිදහසේ තමන්ට ඉඩ පහඩු තියෙන අවස්ථාවක තමයි මාස දෙකක් තුනක් තමයි වසරක් වෙන්න පුළුවන්. මේ අවුරුද්දේ ප්‍රදර්ශනය ඉදිරිපත් කරනවා, ඊළඟ ප්‍රදර්ශනය සඳහා අමුද්‍රව්‍ය මේ අවුරුද්දේම සූදානම් කරගන්නවා. එහෙම සූදානම් කරන ඕම නිර්මාණකරුවෝ යෙදෙනවා. එහෙනම් අපි මේ පැත්තට ඇවිදලා බලමු. බහන්න අතිශයම ලස්සනයි, ඒ වගේම විශිෂ්ටයි මේ නිර්මාණ. බලන්න මේ බලන්න මේ බලන්න මේ නිර්මාණ පෙන්නන්න මේ බලන්න මේක කොතරම් ලස්සන නිර්මාණයක්. මේ කොහෙදද පොළොන්නරුවේද? ඒක අපිට මේ සියලුම නිර්මාණ පිළිබඳව ලේඛනවල සටහන් වෙලා තියෙන තොරතුරුත් එක්කලා තමයි කියන්නේ. සමහර වෙලාවට මේ නිර්මාණ කරුවාට මම තවත් පළාතක් ගැන විශිෂ්ට නිර්මාණයක් විශිෂ්ට නිර්මාණයක් ලේඛනේ බලලා කියන්නට ඕනි. හොඳයි. ඒ වගේම මම දැන් තව නිර්මාණයක් කතා කරමු. මම මෙතන ගිස්තර නිර්මාණයට එන්න කලින් මේ නිර්මාණය පිළිබඳව අපේ මහත්මයා ඔව් නාරක් මහත්මයා පාරම්පරික ලාක්ෂා කර්මාන්තය, ඉතින් ලාකඩ කර්මාන්තය කියන එක බොහොම ඉතිහාස කතාවක් එක්කලා තියෙන අපේ ඉතාම සංරක්ෂණය කරන්න ඕනේ සංරක්ෂණය සඳහා අපි දායක වන කර්මාන්ත මාතල මාතලේ ප්‍රදේශයේ තමයි අදටත් මේ කර්මාන්ත ගම්මාන දෙකක් විදිහට පාමාතලේ කපුවිද ගම්මානය සහ මහඋස්සාකොල්ල ලාක්ෂා කර්මාන්ත ගම්මානය පවතිනවා. ගම්මාන ජාතික සිද්ධ සභාව වගේ සංවර්ධනය කරලා තිනවා. ඒ කර්මාන්ත ගම්මානවල ශිල්පීන් විශාල ප්‍රමාණයක් මේ කර්මාන්තය දිලා ඉන්න උන් සාම්ප්‍රදායිකව මේ පාරම්පරික හැකියාව ලාක්ෂා කර්මාන්තය දිලා ඉන්නවා. දැව කියන දැව අපි උපයෝගී කරගෙන කිසියම් නිර්මාණ සකස් කරලා ලාක්ෂා කියන මේ අමුද්‍රව්‍ය යොදාගෙන තමයි තාසියුම් වලට නියපොතු වැඩ කියන ක්‍රමේ පට්ටල් වැඩ නියපොතු වැඩ කියලා ලාක්ෂා කර්මාන්ත කොටස් දෙකක් බෙදෙනවා. ඒකෙදි මේ පට්ටල් වැඩ වලින් කරන කොටසක් තියෙනවා ලියවීම වගේ කටයුතු. ඊට පස්සේ මේ අනිකුත් නියපොතු වැඩ වලින් ඒ නිර්මාණ කටයුතු අවසන් කරලා තියෙනවා. ඊටාම සුවිශේෂී නිර්මාණ ලාක්ෂා කර්මාන්තේ. ඒ වගේම ඇත්තටම වෙනම පොතපත ලියවෙන්න පොතපත යම් යම් අදහස් පොත්පත්වල සටහන් වෙලා තියෙනවා. නමුත් සාම්ප්‍රදායික
කර්මාන්තයක් තරමට ඒක අධ්‍යයනය කරන්න වටිනා කර්මාන්තයක් හැටියට තමයි අපි සලකන්නේ. ඇත්තටම ඔබ මම ආර්දනා කරන ලෝකපුරායින ගෞරවනීය ශ්‍රී ලාංකික කෙනෙක් ඔන්න ඔබට ලංකාවේ ඉතිහාසය ලෝකපුරා ප්‍රවර්ධනය කිරීමට ඔබගේ YouTube එක, ඔබගේ blog එක, ඔබගේ පතපොත සහ ඔබගේ පරිකල්පන ශක්තිය ඔන්න දැන් ඔබට කලමනාකරණය කරන්න හැකිනම් ඔබට පුළුවන් මේ ලක්ෂ කර්මාන්තය පිළිබඳව අපේ අපු කර්මාන්ත පිළිබඳව අපගේ සූක්ෂම කැටයම් කලාවන් පිළිබඳව ඔබ ඔබගේ ජනතාව දැනුවත් කරන්න. එහෙමනම් විශිෂ්ට කලාකෘති නිර්මාණය වන්නේ ඒ රටක තිබෙන ප්‍රෞඪ ඉතිහාසයත් එක්ක. ඒ අපේ රටේ තිබෙන ප්‍රෞඪ ඉතිහාසය වෙන ලෝකෙ කොහෙවත් නැහැ. මේ බලන්න. ඔව් අපේ ඇත්තම දේශීය සංස්කෘතියේ එක කොටසක් හස්ත කර්මාන්ත කියන කොටස. එතකොට ඒක තුල පාරම්පරිකව අපිට සිංහබෝධීන් වහන්සේ ලංකාවට වැඩමවීම සමග කලා ශිල්පීන් රැස අපිට ඒ කලා ශිල්ප රැගෙන මෙතන පැමිණියා. ඒ වගේ ඒ එදා ඉඳලා ඒවා පෝෂණය වුණා රාජ්‍ය අනුග්‍රහය ලබාගෙන රටේ රජුරුවන් විසින් මේ කර්මාන්ත ආරක්ෂා කිරීම පිණිස ඒ වගේ මේවා ඒ ශිල්පීන් ආරක්ෂා කිරීම පිණිස කටයුතු කළා. ඒ අනුව තමයි ඒ කාලේ කාලේ යුගයෙන් යුගයට පරම්පරාවෙන් පරම්පරාවට මේවා ආරක්ෂා වෙලා ආවේ. නූතනයේදීද වර්තමානයේදීද මේ ජාතික ශිල්ප සභාවේ කාර්යාලියත් ඒකයි. ඒ ශිල්පීන් සංරක්ෂණය කිරීම, ඒ ශිල්ප සංරක්ෂණය කිරීම හා ඒ කර්මාන්ත හැටියට ශිල්පීන් විදිහට ඔවුන් රැකගෙන ඉස්සරහට මේක පරම්පරාවෙන් පරම්පරාවට කර්මාන්ත සංවර්ධනය කරන්න රැකගෙන ඒක. විශේෂයෙන් පිත්තල කර්මාන්තය කියලා කිව්වම ඔබ දන්නවා අපි දන්නවා මධ්‍යම බලාපොරොත්තු මහනුවර දිස්ත්‍රික්ක වගේ ප්‍රදේශවල මාතලේ දිස්ත්‍රික්ක වගේ ප්‍රදේශවල විශාල වශයෙන් මේ ශිල්පීන් මේ කර්මාන්ත රේ දෙනවා. ඒකේ පිත්තල කර්මාන්තය, පිත්තල වාත්තු කර්මාන්තය තියෙනවා. ඒ වගේම පිත්තල කැටයම් කර්මාන්තය තියෙනවා. එතකොට මේ වාත්තු කර්මාන්තයට අදාළ නිර්මාණ තමයි මේ වගේ ප්‍රතිමා, මේ දේව ප්‍රතිමා, ඒ වගේම නිලමේ ඇඳු රජවරු, ඒ වගේ පිත්තල වලින් කරන්න පුළුවන් වාත්තු කර්මාන්තේ පහන් වගේ දේවල්, එතකොට මල් වාස්, ඒ වගේ දේවල් වාත්තු කර්මාන්තයට අදාළ දේවල්, පිත්තල මූර්ති තියෙනවා. ඊට අදාළව තව පිත්තල කර්මාන්තයේ පිත්තල කැටයම් සාධනය කරන කැටයනොත් අපිට දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා. මේ ස්ථානයේ පිත්තල තහඩු කැටයම් නිර්මාණ පසුගිය ප්‍රදර්ශනවලදී සම්ම සම්මානය හිමි වෙච්ච නිර්මාණයක් තමයි අර ඉදිරියෙන් තියෙන නිර්මාණ බාස්කට් එක. ඒක නූතන අවස්ථාවලදී එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කමනේ. නිර්මාණයක් තමයි මාතලේ ප්‍රදේශ නිර්මාණකරුවෙක්ගේ නිර්මාණයක් තමයි ඔය නිර්මාණ නිර්මාණය. ඔන්න දැන් බලන්න දැන් අපේ දැන් සමහරට මේ මේ මේවැ මේ වෙඩින් එකක හරි මගුල් ගෙදරක වෙඩින් කේක් දෙන ඒ බාස්කට් අපි දැකලා තිනවා වේවැල් බාස්කට් විදිහට කට්ටි දැන් භාවිතා කරනවා. ඒ වගේම එතනින් එහාට ගිහින් ඔන්න ඔබට පුළුවන් ඔබගේ කර්මාන්තය දිනු කරගන්නට දේශීය අපගේ නිෂ්පාදන භාවිතා කරන නිෂ්පාදන ඔන්න එහෙට ගන්න. ඒ වගේ තමයි මම දැක්ක දැන් මේ බලන්න මේ ලාම්පු මේක ඇවිල්ලා දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක ඇයි කියලා. තමන් නිදා ගන්නකොට තමන්ගේ නිදන කාමරේ ගාව ඔබට පුළුවන් නම් මෙවැනි ලාම්පුවක් දැල්වගෙන ලංකාවේ ඉතිහාසය ගැන සහ කැටයම් ශිල්ප ගැන ලියන පොතක් ලියන්නට අන්න එදාට තමයි ඔබට ඇත්තට මේ හැඟීම දැනෙන්නේ. අපි මාත් මේ ගැන තව පැහැදිලි කරමු. අපේ තරංග අංශයක් අපේ අනුග්‍රහය ලැබෙන තවත් නිර්මාණ අංශයක් තමයි රෙදිආසිත කරන එම්බ්‍රොයිඩර් කියන එක. දැන් ඔබට පේනවා ඇති මේ නිර්මාණයක් අපි මේ ෆොටෝ එකකින් එහෙම නැත්නම් වීඩියෝ එකකින් දකිනකොට මේ ඇත්තටම එම්බ්‍රොයිඩර්ද කියලා වෙලා ඉතාල ගන්න බැරි පේන්ටින් එකක් වගේ වෙන. ඉතාම සියුම් විදියට එදි කට්ටක් නෝලොත් අරගෙන ඉතාම පාරම්පරික වර්ණ භාවිතයට අරගෙන ඉතාම අලංකාර විදිහේ එම්බ්‍රොයිඩර් නිර්මාණයක් කරලා තියෙනවා. ඒ නිර්මාණය තුළ ඒ පාරම්පරික වර්ණ ප්‍රධාන වර්ණ වලින් ඇතුළට ගිය ස්වභාවික වර්ණ භාවිතා කරලා තියෙනවා. ඒ වගේම මේ අලංකාර වූ විදුලි ලාම්පුව ඉත ඇත්තටම බොහොම අලංකාර නිර්මාණයක් විදිහට ඉතාම සියුම් විදිහට එම්බ්‍රොයිඩර් රටා මාලා ඉවරලා ඒ නිර්මාණය අවසන් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම ඒ නිර්මාණ රැසක් තමයි කියන්නේ මේ නූල් සහ ඒ වර්ණ යදාගෙන ඒ වර්ණ ඇතුලේ ඉදිකට්ටෙන් හැඩගන්වලා මේ සුවිශේෂී නිර්මාණය කරලා තියෙනවා. දැන් මේ තවත් ඒ වගේම එම්බ්‍රොයිඩර් නිර්මාණයක් හිතා ගන්න පුළුවන් වේද? එම්බ්‍රොයිඩර් නිර්මාණයක් මේ විදිහට වැඩ අවසන් කරන්න පුළුවන් මාස ගණනාවක්
ඒ ඉතාලම දුර්වල විච්ඡ තාක්ෂණික උපකරණය තමන්ගේ මැෂිමින් තමයි ওই නිර්මාණය කරලා තිබෙන්නේ මට මතකයි ওই නිර්මාණය විනිශ්චය කිරීමේදී මේ නිර්මාණකරුවා මේක කරාද කියලා පැහැදිලි කරගන්න සතා විනිශ්චය මණ්ඩලයේ ඇය සමග කරන ලද සාකච්ඡාවේදී ඇය ඉතාලම දුක්ඛිතව ඉතාලම දුර්වල පයින් පාගෙන මැෂින් එකක් භාවිත කරලා තමයි මේ නිර්මාණය කලේ කියන බවට අපිට තහවුරු වුණා. ඇයගේ විවාහ ජීවිතේ පවා මට මතකයි ඒ ලැබිච්ච මුදල තමයි ඇයට ප්‍රොජෙක්ට් එක ගන්න පුළුවන්කම තිබුණේ ඒ ලැබුණු ජයග්‍රහණය තුළ. ඒ වගේ ඒ කලාවගේ වටිනාකම සහ ඒ කලාකරුවා පිටපස තියෙන කතන්දරේ ඉතාම මේ සංවේදී බවක් ඒක ඇතුළේ තියෙනවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. අපි දැන් ඒක තේරුම් ගන්න ඉන්නේ අපේ රටේ කලාකරුවන්ගේ තත්ත්වය. රටේ කලාකරුවන් දියුණු කිරීම පිණිස අපේ රටේ කලාව නවමානයක් ඔස්සේ අලව කිරීමට මාහිත්‍ය සභාපතිතුමා දරන උත්සාහයට මාගේ උපරිම දායකත්වය ඔබ හරහා ලබා ගැනීමයි අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි ප්‍රථම කෞතුකාගාරය මේක තව කෞතුකාගාරයක් තියෙනවා. හැබැයි අපි එතනට යමු එහෙනම්. මේ නිර්මාණ කරපු නිර්මාණ ඒ උදවියට ජය වේවා. මේ විශිෂ්ට නිර්මාණ මට ළඟයි. මොකද මම කිරියම්මත් එක්ක පොඩි කාලේ ඉන්නකොට කිරියම් මේවා මේ පැදුරු වීනවා, මාගල් වීනවා. අපි මහත්තයා මේ මාගල ගැන පැහැදිලි කිරීමක් කරන්න. ඇත්තටම නාලක මහත්තයා මේ පැදුරක්. ඉතින් අද කාලේ මේ වීඩියෝ ක්ලිප් එක ඉතාම වැදගත්. ඒ පැදුර මේ වගේ පැදුරකින් නිදිය ගන්න පිනක් අපිට තියනවාද කියලා හිතෙනවා නේද? මේක සුවිශේෂී මේ අපි ගල්ලැහැ පණු භාවිතා කරනවා පැදුරු වීම සඳහා අපේ ශිල්පී පන් කවි තියෙනවා. ඉතින් පන් ආශ්‍රිතව මේ දරපල ආශ්‍රිතව කරන සුවිශේෂී නිර්මාණ මේ පැදුරු නිර්මාණයේදී රටාවන් භාවිතා කරනවා, වර්ණ භාවිතයන් දෙන. ඉතින් අලංකාර පැදුරක් නිර්මාණය කරලා තිනවා ජාතික මට්ටමේ ඇගීමට පාත්‍ර වෙච්ච නිර්මාණයක්. ඉතින් මේ සුවිශේෂී නිර්මාණ කාර්යයන් මේ රටේ තවදුරටත් ඇත්තටම වුන් මේ නිර්මාණ කරන්න යෙදෙනවා. ඉතින් මේ අභිමානවත් පැදුර හිංගම්මා දිසානායක දිසානායක තමයි නාගොල්ලාගම ඉතාම දුෂ්කර ප්‍රදේශයක මෙතුමිය අදටත් මේ පරම්පරා ආරම්භරිකව මේ කර්මාන්තය රැකගන්න ලොකු මෙහෙවරක් කරපු අද මෙතුමියගේ ඉන්න දරුවන් පවා ඒ ගුරුතුමෝ මේ තවන් පුහුණුව ලබා දීලා තවත් පරපුරකට ජාතික ශිල්ප සභාවේ වැඩසටහන් කරලා පුහුණුව ලබා දීලා මෙතුමිය මේ කර්මාන්ත ඉදිරියට ගෙනියන්න දායකත්වයේ දරලා තියෙනවා. හිංගම්ම දිසානායක අදටත් ඇත්තටම හොඳම සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා. එතුමිය අපි ඉතාම ගෞරවයෙන් නිතර දීපත් කරන ජාතික ශිල්ප සභාවට ආපු මෙහෙවර ජාතික වටිනාකමක් එකතු කරපු හිංගම්ම දිසානායක අපි සිහිපත් කරනවා මේ අවස්ථාවේදී. ඔව් අනිවාර්යයෙන්ම මේ නිර්මාණ මේවා ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන්. මේවා මේ දැක බලන් හතුරු වෙනවා නෙමෙයි. මේවා දැන් මම කිව්වා www.lakshilpa.com හරහා මිලදී ගන්නට පුළුවන්. හිංගම්මට ශක්තියක් වෙන්න පුළුවන්. ඉතින් බලන්න ඇත්තටම ලෝකයේ මේ තාක්ෂණික උපකරණ කියන්නේ සුවිශේෂී මැෂින් එකකින් නිෂ්පාදනය කරපු දෙයක් නෙමෙයි. තාම අපි තලගොබේ දන්නවා, තලගහ දන්නවා, තලගහේ තලගොබේ කපාගෙන ඇවිල්ලා ඒ තලගොබය ලිහලා ඉවර වෙලා අවුවේ දාලා තම්බලා කරලා මම අයන් කරලා ඊට පස්සේ තලකොලින් සියුම්වට වියාගෙන ඉතාම අලංකාර වූ පැදුරක් නිවැරදි කලාවක් ඇතුවේ සුවිශේෂී නිර්මාණයක් විදිහට කළා. තන කිසිදු වර්ණයක් භාවිතා කළා නැහැ. ඒ හිනම වර්ණත් බලන්න යමු. ඔව් හිනම බලන්න වැදගත් වෙනවා සහ හිනමව ජාතික සම්පතක් ඉදින් නම් කරන්න කාලය උදා වෙලා තිබෙනවා. ඇත්තටම ජාතික වස්තුවක් නෝ. ඇත්තටම ඔව්. ඒ වගේම තමයි දැන් හුඟක් වෙලාවට අපේ රටේ නිර්මාණ සමහරට ගෙදරටම සීමා වෙනවා. ඒ ක්‍රමය දැන් ඉවරයි. ඔන්න දැන් www.lakshilpa.com මරා ඔබට මෙම නිර්මාණ මේ රබර් බෑන්ඩ් ගලවන්න ඔන්න ඔබට ආරාධනා කරනවා. එහෙනම් අපි මහත්තයා ඇතුළට ගිහින් පෙන්නන්න මම මේක තියෙන්නේ. අපේ පන් නිර්මාණ ටික ගැන කතා කරමු. ඔව් ඔබට තවදුරටත් මේ නිර්මාණ එක්ක ගැලපෙන කොට මේ කොටස තුළ විශාල වශයෙන් තියෙන්නේ පන් ආශ්‍රිත නිෂ්පාදන තියෙන, ඒ වගේම වියවැල් ආශ්‍රිත නිෂ්පාදන තියෙන, තලකොළ ආශ්‍රිත නිෂ්පාදන. ඉතින් අපිට කුඩා ළමයින්ට ඒ ධර්ම පරම්පරාවටත් මම දැන් අධ්‍යාපනිකව ඉතාම වැදගත් වෙනවා. අපි පුරාණයේදී අපි ගුවස්තෝ අපේ කර්මාන්තාසිතව භාවිතා කර පුරුදු කුරුණිය වට්ටිය පෙට්ටිය ඒ වගේ දේවල් ඇත්තටම පැරණි ශිල්පීන් ඒ දේවල් කළා. මේ දේවල් තමයි අපි මේ සුරක්ෂිතව තබා ගන්නේ. දරුවෙකුට හරි මේ නිර්මාණ පිළිබඳව දෙක බලා ගැනීමේ අවශ්‍යතාවය සඳහා ඒ වගේම ජාතික වටිනාකමක් තියෙන වස්තුන් ඇටිත් තමයි සලකන්න පුළුවන්කම තියෙන්නේ.
සුමට විදියට මේ නිර්මාණකරණයේදී ශිල්පියා මේ අමුද්‍රව්‍ය හසුරුවාගෙන ඉතාම අලංකාර විදිය නිර්මාණයක් කරලා තියෙනවා. ඇත්ත. බොහොම ස්තුතියි නිර්මාණ කරපු සිළු දෙනාට. මේ වගේ මොන්න දැන් බලන්න ඔබ නිව්යෝක් වල, ඔබ ඕස්ට්‍රේලියා මෙල්බන් වල, ඔබ ඇම්ස්ටර්ඩම් වල, ඔබ ජර්මනි වල, ඔබ ලංකාවේ පිට කොහේ හිටියත් ඔබගේ කම්පියුටර් එක, ඔබගේ ලැප්ටොප් එක දේශීය විදියට අරගෙන යන්න ඕන නම් ඔන්න ඔබට පුළුවන් අතිශයම සුන්දර සුපෝකභෝගී ලක්ෂරි බෑග් එකක් හදලා තිනවා මේ බලන්න ඉතාමත්ම නිර්මාණශීලී ඔබට බලන්න මේ ඇතුළ ශා හරියපුරුයි මේ බලන්න ළඟට ඇවිල්ලා පෙන්නන්න ලයිට් එකට පෙන්නන්න මේ බලන්න මේ ඇතුළ මේ බලන්න මේ පොතපත වෙන් කරගන්න පුළුවන් විදිහට මේ බලන්න නියමටම හදලා තිනවා මේ බලන්න තමන්ගේ දඟුම් දුර කතින දාන්න පුළුවන් තමන්ගේ પાස්පෝට් එක මේ ඔක්කොම දාගෙන යන්න පුළුවන් මේ නිර්මාණය මං හිතන්නේ මේක නම් අතිශය විශිෂ්ට නිර්මාණයක් මේකන තමයි පැහැදිලි කිරීමක් කරමු. ඔව් මේකත් ඉතින් අපි අර කලින් සඳහන් කළා වගේ මේ තලකොළ දැන් හිතා ගන්න බෑ මේ තලකොළේకి මේ නිර්පාදනය කරලා තියනවාද කියලා කෙනෙකුට ඇත්තටම මේක අඳුනා ගන්න අමාරු. නමුත් මේ තලකොළ තමයි භාවිත කරලා තියෙන අමුද්‍රව්‍යයක් විදිහට. ඊටාම සියුම් විදිහට මේ නිර්මාණයේ ඇතුළ සකස් කරලා තියෙනවා. ඒ වගේම ප්‍රයෝගිතාවයක් තියෙන නිර්මාණයක්. ඔබතුමා අර කලින් සඳහන් කළා මේ යම නිර්මාණයක්ම අවුතුකාගාරයක් ඇතුළේ මේ විදිහට තිබුණාට මේ නිර්මාණ වෙළඳපොළේ ගන්න පුළුවන් වැඩපිළිවෙළකුත් ජාතික සිද්ධාතභාව සංවිධානය කරගෙන යනවා. තමයි ඔබතුමාගේ ප්‍රධාන කැපවීමකින් මුළු වෙනවා මේ ලෝකෙට ජාත්‍යන්තරයේ ඒ වගේම දේශීය වෙළඳපොළ සඳහා මේ අස්තකර්මාණ නිර්මාණ අලෙවි කිරීම සඳහා අවශ්‍ය විවිධ වැඩසටහන් සැලසුම් කරනවා. ඒක ඇතුළේ මේ නිර්මාණකරුවාගේ මේ නිර්මාණම අපිට අලෙවි කිරීමට අවශ්‍ය ඒ නිර්මාණ සකස් කරනවා වුණනවා මේ නිර්මාණ වෙළඳපොළට ගෙනියන වැඩපිළිවෙළක් අපි සකස් කරලා තිබෙනවා. ඔව් මේ උඩු දුම්බරින්ද ගත්තේ? ඔව් මේක උඩු දුම්බරින් නෙවෙයි. නමුත් දුම්බර කලාවේ දුම්බර මිටියාවතේ දුම්බර කලාල කර්මාන්තේ මත්කාන සිංහල කලාපතේ එහෙම සඳහන් වෙලා තිබෙනවා. එතකොට මේ හන ආශ්‍රිතව හන කෙන්ද භාවිතා කරගෙන මේ නිර්මාණකරුවෝ මේ දුම්බර පැදුර කියලා තියෙනවා. මේකෙ නිදියන්න නෙවෙයි විත්ති සරසිල්ලක් විදිහට තමයි මේ නිර්මාණය අපි අලංකාර නිර්මාණයක් විදිහට තියෙන්නේ. මේ නිර්මාණ ඇත්තටම මේ හිතේ තියෙන කලාව. හිතේ තියෙන කලාව තමයි ඔහුගේ ඔළුවේ තියෙන කලාව තමයි මේ විදිහට මේ දුම්බර පැදුර වියන්නේ. මේක ඉතා අලංකාරවත් නිර්මාණයක්. පාරම්පරික දුම්බර කලාල කර්මාන්තිය තමයි මේක අයිති වෙන්නේ. අයිති වෙන්නේ. දැන් බලන්න මට තවත් දෙන්න අවශ්‍ය කරන කාරණා තිබෙනවා. ඇත්තට මේ හැම එකකම වටිනාකම අමිලයි. මොකද ඒ කලාකරුවන්ගේ අතීතය තමම නිර්මාණශීලී කෙසෙල් කෙන්දෙන් නිර්මාණය කරපු මේ නිර්මාණය ඔබ දැක්ක පමණින් අඳුනගත්තද මේ කෙසෙල් කෙන්දෙන් කරලා තියෙන්නේ කියලා. මේකේ තිබෙන සුන්දරත්වය සහ මේක ස්වභාවික දෙයක්. මේක ප්ලාස්ටික් පොලිතින් නෙමෙයි. මේක නිර්මාණය මේක ඇතුළට ධාතුක සිල ස්වභාවය ඇතුළට එන්න ගත්ත මහන්සියට නිවැරදි වටිනාකමක් ඉදිරියේදී ලැබෙනවා. ඒ නිර්මාණකරුවන්ට ජය වේවා. ඒ වගේම තව මම ඔබට හැඳින්වීමක් කරන්න ලංකාවේ වෙස්මුණු කලාව සහ මිනිස් ඒක අපි දැකපු විදිය අපේ ආදි මුතුන් මිත්තෝගේ නිර්මාණය කරපු විදිය ප්‍රතිනිර්මාණය කරන්න වර්තමාන රටේ තරුණ කලාකරුවනි ඔන්න ඔබට මම ආර්දනා කරනවා ජාතික ශිල්ප සභාවත් එක්ක මේ තියෙන වැඩසටහන් වලට ඒ වගේ මේ තියෙන නිර්මාණශීලී විකුණුම් ක්‍රමයට ඔන්න ඔබගේ දායකත්වය ලබා දෙන්න කියලා. දැන් මේ කැටයම නම් කොහොමද මේ කැටයම ගැන අපි හැඳින්වීමක් කරන්නේ? ඔව් අපි වෙස්මුණු අංශය තුල විවිධ නිර්මාණයේ කියන සාම්ප්‍රදායික පාරම්පරික වෙස්මුණු කලාවට අදාළ නිර්මාණ තමයි මෙතන තියෙන්නේ. විවිධ වෙස්මුණු වර්ග තිබෙනවා. ඒ වගේම කැටයම් මුහුණු නිර්මාණ අංශය යටතේ කැටයම් මුහුණු කීපයක් මෙතන තිබෙනවා. මේක වෙස්මුණු හැටියට තමයි සාම්ප්‍රදායික වෙස්මුණු. ඒ වගේම පැලඳ නටන්න පුළුවන් විවිධ ශාන්ති කර්ම වලට භාවිත කරන වෙස්මුණු තියෙනවා. මෙතන අර එහා ස්ථානෙත් ඒ වගේ දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වෙස්මුණු සෑම නිර්මාණයක්ම විශේෂයෙන්ම අම්බලංගොඩ ප්‍රදේශයේ දකුණු ප්‍රදේශයට ආවේනික සාම්ප්‍රදායික වෙස්මුණු පරම්පරාවල් වල ඉන්න සුවිශේෂ නිර්මාණකරුවන්ගේ නිර්මාණ තමයි ඒ පිළිබඳ වෙලා තිබෙන්නේ. හොඳයි. මේ තිබෙන්නේ මේ නිර්මාණ ඒ වගේම තමයි රටේ කලාව තුළින් රටේ ඉන්න ඕනෑම කෙනෙක්ගේ චරිතයක් නිරූපණය කරන්න පුළුවන්. රටේ රජතුමාව ඒ අන්දරේ මුල මේ මුලාදෑනතුමා ඒ වගේම විසවරුන්ව ඒ වගේම
යක්කුම් ඒ වගේම විහිළුකාරය රජ කෙනෙකුට විහිළුකාරයෙක් කියන්නේ යන්නේ ටික වෙලාව හැබැයි නිර්මාණකරුවා ඒක ප්‍රබුද්ධ විදියට ඉදිරිපත් කිරීමේ කලාව අපේ රට සතුයි අපි මහත්තයා ඔව් ඇත්තටම රෝකඩ කලාව සුවිශේෂී කර්මාන්තයක් අපේ රටේ පාරම්පරික කර්මාන්තයක් දැන් මේ රෝකඩ පාරම්පරික කර්මාන්ත කරන බොහෝවින් ශේවිමින් පවතින නමුත් ඕන් ගේ සුවිශේෂී නිර්මාණ රෝකඩ වැඩසටහනකදී රෝකඩ නාට්‍යයකදී අතුරු රෝකඩ ඉදිරිපත් කරන්න පුළුවන් මේ සියලුම රෝකඩ රංග දක්වන්න පුළුවන් රෝකඩ ඉතින් ඒක නිසා අපි සාමාන්‍යයෙන් මේ රෝකඩ කලාව රැකගැනීම උදෙසා මේ ප්‍රදර්ශන වලදී ඇගීමට පාත්‍ර කරනවා පමණක් නෙවෙයි විශේෂයෙන්ම අපේ සුවිශේෂී වැඩසටහන් වලදී සිම්පග්නවාණි ප්‍රදර්ශන වලදී එහෙම අපි බොහෝ විට උත්සාහ කරනවා රෝකඩ වැඩසටහන් සජීවීව රටේ ඉන්න ජනතාවට දැක බලා වෙන වැඩසටහනක් අපි කරනවා ඒ වගේම රටේ ආපහු ඇත්ත අපි අවධානයක් යොමු කරන්න ඕනේ අපිට රෝකඩ නැටුමක් අද රෝකඩ නාට්‍ය බලාගෙන තියෙන අවස්ථාව අඩුයි ඒ නිසා නමුත් ඒ ශිල්පීන් ඉන්නවා මේ රටේ ඒ නිසා ඒ අපි අද නූතනයට ඒ රෝකඩ හරහා නූතන කතා ප්‍රවෘත්තිෙන් ඉතාම අලංකාර විදිහට ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන්කම නිසා මේ රෝකඩ කතාව නැවත එළියට ගන්නට ඕනේ අතරම අපේ සංස්කෘති අනන්තතාවයක් විදිහට ඒවා රැකගැනීමේ වගකීම අපි සතුව තිබෙනවා ඒ රටේ වගකීමක් ඒ රටේ ජනතාවගේ වගකීමක් ඒ වගේම තමයි විශිෂ්ට අතීතයක් කියන ශ්‍රී ලාංකීය රටේ මේ මාතෘභූමියේ තවත් මේ නියපොත්තෙක් මෙච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා කෙනෙකුට හිතන්න පුළුවන් මේ බලන්න මේ නිර්මාණය ඔව් ඇත්තටම ලාක්ෂා අපි කලින් සඳහන් කරපු ලාක්ෂා කර්මාන්තයේම දිගුවක් තමයි මේ පෙට්ටකමක් ඉතාම අලංකාර පෙට්ටකමක් නිර්මාණය කරලා තිබෙනවා ඉතින් ඔබ සතු වටිනා දේවල් ඉතින් ඉතිහාසයේ අපේ පෙට්ටකම කියන එක සුවිශේෂී ප්‍රභු නිවෙස්වල ඒ ස්ථානවල විශේෂීම පෙට්ටකම තිබුණා ඒ තමයි ඒ වටිනා බදුබාහිරාදිය ගබඩා කරලා තිබෙන්නේ ඉතින් මේ අපේ නිර්මාණකරුවේ ලාක්ෂා කර්මාන්තකරුවේ පෙට්ටගම දැවෙන් නිර්මාණය කළා ඒක තුළ සියලුම අලංකාර කරලා තියෙන මේ ලාක්ෂා කර්මාන්තයේ තියෙන සුවිශේෂී හැකියාවන් ප්‍රයෝජනෙට අරගෙන ඒ වගේම තව විශිෂ්ට නිර්මාණයක් තමයි මේ නිර්මාණය අපේ 17 18 වන සියවස්වල මේ නිර්මාණය භාවිතා කරේ ඉතාමත්ම ක්‍රියාශීලී සහ ඒක මම හිතන්නේ මේ ලෝකේ පළවෙනිම ස්ථානපත් වෙන නිර්මාණයක් මහත්තයා ඔව් මේක ඇත්තටම මේක යම් තාක්ෂණික මෙවලමක් විදිහටත් අපේ කර්මාන්ත කරුවේ හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ඒ යම් කිසි උපකරණයක් එහෙම නැත්නම් අවශ්‍යතාවයක් නිර්මාණයකට තමන්ගේ ඒ තියෙන කලාත්මක හැකියාව එකතු කරන්න මේ තොරපණය කියන නිර්මාණය ලාක්ෂා වැඩ දාලා ඔහු ඉතාම සියුම් විදිහට මේ නිර්මාණය අලංකාර කරලා තියෙනවා. ඉතින් මේවා වෙන වෙනම මේ නිර්මාණයක් එක්ක දැන් අපි මේ කියන්නේ පේන්ටින් එකක් නෙමෙයි කියන්නේ ලාක්ෂා කර්මාන්තය කියන්නේ මේක මේ තියෙන පට්ටල් වැඩ තියෙනවා, නියපොතු වැඩ තියෙනවා. මේ ඒ වැඩ වලින් තමයි මේ සියලු අලංකරණයන් කරලා තියෙන්නේ. සමහරවිට මේ අතගාලා බැලුවොත් එimhe ඒක අපිට තේරෙනවා මේක පේන්ටින් එකක් නෙමෙයි මේක තියෙන්නේ මේක ඇතුලේ තියෙන්නේ ලාක්ෂා. මේ වර්ණ කිහිපයක් මේක ගිල්ලලා තියෙන්නේ. ගිල්ලෙපු වර්ණ තමයි නියපොතු වලින් කටු වලින් මතු කරලා මේ හැඩතල අරගෙන තියෙන්නේ. ඒ නිසා සුවිශේෂී නිර්මාණයක් හැටියට ඒකත් අපි රගේ කරන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් ඔන්න මම මේ වීඩියෝ එකේ අවසාන වැදගත්ම හරියට ඇවිල්ලා ඉන්නේ. දැන් අපේ ආහාර සංස්කෘතිය ඒක මනුස්ස ශරීරයට ප්‍රවණ, ඒ කියන්නේ ජීවත් වෙන්න උවමනා කරන ආහාර සංස්කෘතිය තමයි අපේ රටේ තිබුණේ. ඒ ආහාර සංස්කෘතිය ගබඩා කිරීම, ඉහිම් පිවීම, තේ සංග්‍රහ කිරීම මේ ආසිත ගත්තාම මේ නිර්මාණ කුටිය වෙනමම සංස්කෘතික මේ නිර්මාණ කුටිය පිළිබඳ සම්පූර්ණ හැඳින්වීමක් කරන්න. ඔව් නාලක මහත්මයා ඔබට ඇත්තටම ඔබ හෝ මම මේ පිළිබඳව අධ්‍යයනය කරනවා නම් කතා කරනවා නම් අපි මේ පොඩි කාලයක් කරන්නේ දුඩින් මේක අපි මතුපිට දැනගැනීම පිණිස මේ අදහස් ප්‍රකාශ කළත් මේක ඇතුලේ අපිට ලොකු කාලයක් කරන්න එක එක නිර්මාණ පිළිබඳව වෙන වෙනම කතා අපිට කරන්න පුළුවන්. එතකොට මේ මැටි කර්මාන්තය කියලා කියන්නේ අපේ ලංකාවෙත් අපි කර්මාන්ත ජාතික සිද්ධ ස්වභාවයත් ඇත්තරම අපි ප්‍රධානම පළවෙනිම කර්මාන්තය හැටියට මැටි කර්මාන්තය තමයි අපි ගන්නෙ. එතකොට මැටි කර්මාන්තයේ දිස්න මැටි සහ රතු මැටි කියන අංශ දෙක නියෝජනය කරන නිර්මාණ තිබෙනවා. ඒ වගේම මේ මැටි කර්මාන්තය තුළ මේ ප්‍රදර්ශන සඳහා ඉදිරිපත් කරපු සුවිශේෂී නිර්මාණ සාමාන්‍ය අරහදානේ මොළකොඩ නිර්මාණ මොළකොඩ විතරක්ම නෙමෙයි මොළකොඩ නිර්මාණත් එතන තිබෙනවා මේ ලංකාවේ දැන් ඇත්තටම විශේෂයෙන්ම මොළකොඩ කිව්වම මැටි කියන කොහෙද තියෙනවද මොළකොඩ කියලා කියනවා නමුත් මේ වීගම් ප්‍රදේශයේ ඒ වගේම ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම මැටි කර්මාන්තය ව්‍යාප්ත වෙලා තියෙනවා පාරම්පරික කර්මාන්තකරුවෝ ඉන්නවා ගම්මාන තිබෙනවා ඒ වගේම සුවිශේෂීව ඒ කර්මාන්ත ගම්මාන සංවර්ධන වැඩසටහන ජාතික සිද්ධ සභාව මගින් වසර ගණනාවක් තිස්සේ මේ කර්මාන්ත ශිල්පීන් සුරක්ෂිත භාවය සඳහා කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම උදෙසා ගම්මාන සංවර්ධනය කරලා තිනා ඒ වගේම ඒ ඇතුලේ මේ නිර්මාණකරුවෝ
සංරක්ෂණය විලා තියෙන නිර්මාණශීලී හැකියාව රැකීලා තියෙනවා. තල්පැණි මේ නිෂ්පාදනය තිබෙනවා. ඒවා ජාත්‍යන්තර මට්ටමේ නම් හුඟක් වෙලාවට වීදුරු බෝතල් වල තමයි යන්නේ. නමුත් වීදුරු බෝතල් එක ප්‍රවාහණය කිරීම සුදුසුයි, ප්‍රවාහණය කිරීම ලාභයි. නමුත් ඔබට පුළුවන් ඒ ආවට පස්සේ මෙවැනි කිතුල්පැණි බහාලුමක තබා ඒ භාවිත කිරීම බලන්න කොච්චර ලස්සනද, කොච්චර විශිෂ්ටද අපේ රටේ කලාකරුවන්ගේ නිර්මාණ. ඒ තමයි නාලික මාත්‍ය දිස්න මැටි කියන්නේ සෙරමික් පැත්ත. ඒ කියන්නේ අපි රතු මැටි කර්මාන්තයෙන් එහාට ගිය දියුණු තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කරපු කරන ලද සෙරමික් කියන නිර්මාණ තමයි මෙතන ඔබට දකින්නට තියෙන්නේ. හොඳයි මම දැන් තාම ඉක්මනින් තව එකක් පෙන්නන්න. මේ රටේ අපේ කෑම කෑමේ සංස්කෘතිය තුල පිඟාන කියන එක හරිය වැදගත්. පස් මඩක්කු තිබෙනවා, මැටි මඩක්කු තිබෙනවා. මේ බලන්න මේ කෑම පිඟාන කොහොමද මේ කැම්පින් සෙරමික් නිර්මාණය? ඔව්. ඉතින් මම හිතන්නේ වෙළඳ පොලේවත් අපිට ওই විදිහට දකින්න නිර්මාණ නැහැ. ඔව්. හොඳයි. ඒ වගේම තමයි ඉහිම් පීම් කලාව තුළදී සහ මේ වතුර පානය කිරීම නැත්නම් කාලය ඉවර වෙලා අපි වතුර ගව කියන්නේ වතුර ගවඩා කරලා තියාගන්න ක්‍රමත් අපේ රටේ තාමත් සුන්දර විදිහට තිබෙනවා. මේ තිබෙන්නේ එවැනි විශිෂ්ට නිර්මාණයක්. ඒ වගේම තමයි මේ තිබෙන්නේත් ඒ වගේ විශිෂ්ට නිර්මාණයක්. ඔව්, නාලක මාත්මයා මේ වතුර ෆිල්ටර් එකක්. ඇත්තටම අපි මැටි ඉස්සර ගුරුලියත්ව කියන භාජනය අපි භාවිත කරලා වතුර කලේ වතුර බිව්වා. මැටි කලේ වතුර බිව්වා. ගෝල් වතුර ටිකක් අපිට මැටි කලේ බොන්න පුළුවන් කොතිම නැවුණු රසයක් ඒක ඇතුලේ තිබුණා. ඒ වගේම නූතන කලාකරුවා තියා මැටි කලය අපේ කුස්සියෙන් අයින් වෙලා යනකොට ඒ වෙනුවට මේ වගේ අලංකාර වෙච්ච ෆිල්ටර් එක වතුර ෆිල්ටර් එක නිර්මාණය කළා. ඒක ඇතුලේ නිර්මාණශීලීත්වය තියෙනවා. ආලින්දයේ තුල මේක අලංකාර විදිහට තියන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපි අවශ්‍යතාවයේ පරිමහ ගන්න ෆිල්ටර් එකක් විදිහට භාවිත කරන්න පුළුවන්කම තියෙනවා. මේක ඉස්සෙල්ලා රුව සඳහන් කළා වගේ මේ මොළගොඩ ප්‍රදේශයේ අපේ නිර්මාණකරුවෙක්ගේ නිර්මාණයක් තමයි. ඔහු සෝමසිරි මහත්මයා මං හිතුවා හරි එහුගේ නිර්මාණයේ ජනාධිපති සම්මානයට පාත්‍ර වෙච්ච සුවිශේෂී නිර්මාණයක්. ඒ නිර්මාණකරුවාගේ සුවිශේෂී නිර්මාණයක් තමයි මේ. හොඳමයි. එසේනම් අපි වැඩසටහන අවසාන කිරීමට අපගේ ජාතික කොඩිය ගාවට අපි යමු. ඒ වගේ තමයි මේ නිර්මාණ කෞතුකාගාරය මේ රටේ විශිෂ්ට නිර්මාණකරුවන්ගේ සුරතී නිර්මාණ වූ දෑ තිබෙන තැනක් පමණක් නොවේ. මාගේ රටේ අභිමානයේ මාගේ රටේ නිර්මාණ කෞශලයේ ලෝකෙට ගෙනියන්න පුළුවන් වෙබ්සයිට් එකක් නිර්මාණය කරලා තිබෙනවා www.lakshilpa.com නමින්. මේ වන අපේ රටේ ජාතික කොඩියක්ද මොකදනේ කියනවානේ මේ පිටරටෙන් ගේනවා එහෙම කියලා. නෑ, ඊට වඩා ප්‍රෞඩ අතීතයක වර්තමාන නිර්මාණශීලීත්වය තමයි මේ තිබෙන්නේ. ඔව්, ඇත්තම නාලක මහත්තයා සුවිශේෂී නිර්මාණශීලී හැකියාවක් තියෙන කලාකරුවෙකුට සමහර වෙලාවට කිසියම් මැටි පිටක් දුන්නොත් ඒ මැටි පිට ඇතුලේ අතිවිශිෂ්ට විශ්වකර්ම නිර්මාණයක් කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මේ ජාතික වටිනාකමක් තියෙන මේ හස්තකර්මාන්ත ශේස්ත්‍රයේ ඒ ජාතික දජය නිර්මාණය කරලා තියෙන්නේ මේ අනුද්‍රව්‍ය මොනවද? කොහු 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 අරගෙන අපිට මේ කොහු ලණු හදනවා. ඒ ලණු හදනවා වගේම ඒ කොහු භාවිතා කරලා මේ අලංකාර වෙච්ච මේ ජාතික දජය නිර්මාණය කරන්න පුළුවන්. එතකොට අපිට හිතනකොට අමුද්‍රව්‍යයක් ඇතුලේ මේ කලාකරුවාගේ නිර්මාණශීලී හැකියාව කෙතරම්ද අපිට ඒක හිතාගන්න බැ. අසීමාන්තික පැතිකඩයන් ඔස්සේ නිර්මාණකරුවා කළා. ඉතින් රටක අනන්‍යතාවයට මේ කලාකරුවාගෙන් ලැබෙන පණිවිඩය කෙතරම්ද. ඒ නිසා මේ කලාකරුවන්ගේ අභිමානය ඔවුන් අපිට අභිමානයක්, රට අභිමානයක්, ජාති අභිමානයක්. ඒ නිසා මේ සංස්කෘතිය තුළ අපිට මේක විඳින්න පුළුවන් නම් ඒකත් රටේ ලෝකේ ඉන්න ශ්‍රී ලාංකේය ජනතාව හැටියට අපිට අපේ දේ විඳින්න පුළුවන්කම තියෙනවා නම් ඒකත් රටට ලෝකෙට අභිමානයක්. මේ විශිෂ්ට නිර්මාණ ඉතාම විශිෂ්ට භාෂා කෞශලයකින් යුතුව ඔබට මට පැහැදිලි කරලා දීපු ඔබතුමාගේ නම මම නිශාන්ත විජේලත් ජාතික ශිල්ප කොමාවේ සහකාර අධ්‍යක්ෂක හැටියට කටයුතු කරනවා. සහකාරවරයෙකුගේ මූලික ගති ලක්ෂණ වන තව කෙනෙකුට සහයක් වෙන විදිහට භාෂාව හඳුන්වූ මෙතුමාගේ ගම කෑගල්ල. එහෙනම් රට ජාතිය සහ අපගේ මාතෘභූමියේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන ලක්ෂිල්ප සභාවට ශ්‍රී ලංකා මේ අපේ ජාතික ශිල්ප සභාව සහාය නිර්මාණකරුවන්ට, නිර්මාණකරුවන්ගේ පවුල්වලට සහ නිර්මාණ ලබා ගන්නා සියලු දෙනාටමත් ජය වේවා. ජය වේවා. අයිබෝවා. අයිබෝවා. අයිබෝවා.